ගනාත්මක බීජ දැන් අපි ෘෂිකර්මයන්තයට විධාකාර යෙදවුම් භාවිතා කර. බීජ ජලය පොහොර මේ වගේ විධාකාර යෙදවුම් තින අතරින් එකම ජීවී යෙදවම බීජයවගේ මනිත්‍යව සෑම බෝගකටමක් පොදොයි. නමුත් බීජය තමයි අපට අපේ බලාපොරොත්තුවන අස්සයන්න ලබාගන්න පුළුවන් නැත්ත රෝපණ ද්‍රව්‍ය අපි බලාපොරොත්වන බෝග ලක්ෂණ සහිත, අස්වන්නක් ලබාගන්න දායකත්වය දක්න එක එතවට මේ බීජ අපි ඇටගැනත් කතා කරනවාන මේවා පොළවට දම්මපු පමණින්ම අපට අස් වන්නක් ලැබෙන් නැහැ ඒ ීජ පැළවෙන්න ඕනි හොඳට ඒ වගේම බීජවලට තියෙන නියමිත එත මන ප්‍රතිශ්ය ධර්ර වවාගවර ග න අපීතමක සියයට අපි අසු පහක්තින ප්‍රමිතිය පැළවීම තියෙන් ඕන කියලා තිබුන් නැත්තන් සියයට පණක්නං ගොවින් විසින් සියයට පනහට වය දන්න පැලව නැති වජ. ඒක අස්වැන්නට ලොක බලපෑමක්. ඒවාගේ අපි බීජවල තෙතමනය ගැන කතා කරනවා. තෙතමන බීජේක තමනේතියන නි ප්‍රශස්ත මට්ටමට එහම ඇතිවුණු අපිට ගබඩා කරලලා තියන්න බැහැ දිලීරහනි වනය දිලීට සමහරිට අපට වුණත් විශවෙන්න පුළා. ොට මේ විදිහයට ගුණාත්මක තත්ත්ය අපි කතා කරනවා. ඊළංඟට රෝගහා පලිබෝධහනිවලින් තොර වෙන්නඕනි නැත්තන් අපි ගාව පටන්ගන්නම රෝගහා පලිබෝධත් එක්ක එකස් වන්නට ගොඩක් බලපාන්න පුළුවන්. මේ සියල්ලට මමතරව ප්‍රබේධාත්මක ලක්ෂණ තියෙන්න්න ඕන. එතෝට අපි පලතුරක් ගත්තත් බීජයක් ගත්තත් අපි බලාපොරොත්තුවෙන්නේ දැන් අපි පොඩිකාලේකපු බන්දක්වලෙම බූ ඇතිබුණ නැමු දැන් ඔබට පේන ඇති දැන් එහෙම හැ. විදිහ ලක්ෂණ අපි දියුණු කරලා තියෙන. එතොට අපි වගාවෙදි ඒ අර ලක්ෂණ නොනැස. අපි භාවිතා කරන B.J.C. අල්ල තියෙන්න පලතුරුගත්තත්තෙ ලෙසමයි. අපි අපි කත්ත කොළොම්බංගෙඩියක් මඟ පේ වගාවෙන් බලාපොරොත්තු වෙන්න ඹ විදිහට ඒ කියන ලක්ෂණී තියෙන්නෝනි. ඒ නැතුව වෙනත් ලක්ෂණ තිබුණුත් අප පැලය නඩත්තු කරලා වසර පහකින් විතර තමයි දකින්න අපේ බලාපොරොත්තුවන ලක්ෂණය නැහැයි කියලා. තින් මේක විශාල් හානියක්. ඒ නිසා ගුණනාත්මක බීජයක් කියන එක අනිවාර්යයි අපේ සාර්ථක වගක් සදහ ම මහද දට මතකයි පහරගෙන කතාරද උනත් හන්ගකිලාටම මේ අපේ ගබන් තා කලා බීජ පැංකව සබන්ධය කහමද ලංකාව නකොට හිතත්වය. ඕ ඇතටම මේ අප කෘෂිකන්ම දෙපාර්තමේන්තුේ පැලටි ජාන සම්පත්මධ්‍යස්ථානයේ මේ වෙනකට දාසය දහකට අධික ජාන සම්පත් ප්‍රමාණයක් සුරක්ෂිත කරලා තියන දේශී බීජ ප්‍රබේද. ඊට අමතරම ගොබ ඉන් විසින්. ඔහුන්ගේම සමාජය ජාන බැංකු කියලා බීජ බැංකු කෙ ඇත්තරම පවත්වාගෙන න ඊටත් අමතර අපි ශේෂ්‍රේම පවත්වාගෙනයන ජාන බැංකුත් තියෙන විශේෂයෙන් පළතුරු පැළවලටහෙම ශේෂත්‍රයේ තමායිකන අඩක්තු කරන්න අ මම කිව පැලලාටි ජන සම්පත් අධ්‍යස්ථානය අපේ තියෙන්නේ ඉතාම ලෝකේ ඉතාම දියුණු ක්‍රමවේධනු ගමනය කරමින් සමහරබීජ වසර තිහක් පමණ මේ වෙන තුරු ඉතා හොඳින් ගබඩක් කරගෙන පවත්තාගෙනයනවා. මේවා වශ්‍ය අවස්ථා වලදී අපට ඒ ජාන සම්පත ඉදිරි පරපුරට ගෙනයන්න දැන් වගාවට භාවිතා කරන්න පුළුව.